ශ්‍රී ලාංකීය සංගීතයේ විශ්වකර්ම සංගීතඥයා රෝහණ මාමා බවද ඔහුගේ රහම රහ තනු හා හෘදයාංගම නාද රටා ගීත අලංකාරයට විශේෂින්ම හේතු වන බවද සිංහල ගීත සාහිත්‍යයට ඔහුගේ දායකත්වයෙන් බිහි වූ ගීත සංඛ්‍යාව 5000 ඉක්මවන බවද ප්‍රකාශ කළේ අපේ ලොකු අයියායි කොතරම් උසස් ගීපද රචනාවකට උවද ඊට උචිතම තනුව නොය දෙන්නේ නම් එමගින් පද රචනය මෙන්ම ගායනයේද මතු නොවන බව ප්‍රකාශ කළේ අපේ ලොකු තාත්තායි එහෙත් රෝහණ මාමාගේ මිහිරි ඉමිහිරි තනුවා නාද රටා නිසා අපේ ගායක ගායිකාවන්ගේ ප්‍රතිරූප උස්ව ගොඩ නැගුණු බවද එහෙත් එකේ කාර්යභාරය වෙනුවෙන් ඔහුට නිසි ආර්ථික සාධාරණයක් ඉටු නොවූ බවද ප්‍රකාශ කළේ අපේ වේදසීයයි ඕනෑම ගායන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ ස්වර පරාසයට උචිත තනු නිමයුම කෙරෙහි හසල අවබෝධයක් ඇති රෝහණ මාමා මනුස්සත්වයෙන්ද පොහොසත් අව්‍යාජ සංගීතවේදියෙකු බව ප්‍රකාශ කළේ අපේ මාතර නැන්දාය. එහෙත් ඔහු කලක් එක්තරා දේශපාලන නායකත්වයක් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරක් දරුවා නොවේදැයි ප්‍රශ්න කළේ අපේ පොඩි බාප්පාය. එසේ වුවද ඇතමුන් මෙන් ඔහු ඔහුගේ තනතුරට මුවා වී කිසිදා අයුතු ප්‍රතිලාභයක් නොලැබූ බවද අදාළ දේශපාලන අධිකාරිය ඔහුගෙන් හරිහමන් වැඩක් නොගත් බැවින් පසුව ඔහු එතනින් ඉවත් වූ බවද ලොකු තාත්තා ප්‍රකාශ කළේ. කෙසේ වුවද රෝහණ මාමා වැනි යහපත් මිනිසුන් කිසිදු දේශපාලන කඳවුරක අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි නොවිය යුතු බවද ඔහුවන් මිනිසුන් දේශපාලකයන්ට වඩා ගෞගාන ඉදිරියෙන් සිටිනා බව මෙරට සැබෑ කලාකරුවන් මනාව වටහා ගත යුතු බවද වෙදසියා අවධාරණය කළේ. සුභාවිත ගීතය වෙනුවෙන් ප්‍රශස්ත දායකත්වයක් ලබා දුන් රෝහණ මාමා ඕනෑම ගායන ශිල්පියෙකුගේ ගීතාවලිය තුළ ඔහුගේ නිර්මාණදායකත්වය ඉහළින්ම කැපී පෙනෙන බව ප්‍රකාශ කළේ අපේ ලොකු තාත්තාය. තවද අපේ අත්තම්මා ප්‍රකාශ කළේ රෝහණ මාමා කිසිවිටකත් නාවකයන්ට කුඩම්මාගේ සැලකිල්ලක් නොදැක්වූ බවය. කලාකරුවා යනු තම දක්ෂතාව ඔස්සේම ඉහළට ගමන් කරන්නෙකු මිස අනෙකුත් දක්ෂයන්ගේ ගමන අවහිර කරන්නෙකු නොවන බවද රෝහණ මාමා එකී ගුණයෙන්ද සැමට ආදර්ශවත් මිනිසෙකු බව ප්‍රකාශ කළේ අපේ මාතර නැන්දාය.